දකුණාප්‍රිකා කණ්ඩායම මේ තාක් කාලයක් රැකගෙන හිටපු මව්බිමේ ටෙස්ට් අභිමානයේ ශ්‍රී ලංකාව හමුවේ බිඳ වැටීම එක්ක කණ්ඩායමේ නායකයවෙන් අවාසනාවන්ත වුණු ෆැෆ් ඩුප්ලෙසි කියලා තිබුණේ මේක තමන්ගේ ජීවිතේ ලබාගත් අවාසනාවන්තම තරගාවලි පරාජයක් කියලා. ඇතර මේක දරුණු කළු පැල්ලමක්. මේ තරගාවලිය ආරම්භ වෙනකන් අපි හොඳ තැනක හිටියා. අපේ රටේ හොඳ ටෙස්ට් වාර්තාවක් තිබුණා. මේ පරාජයන් දෙකත් එක්ක ඒක වෙනස් වුණා. ඇතරම මොන දේ කිව්වත් මේ පරාජය කැළල අඩු වෙන්නේ නැහැ. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දිග කාලයක් සෙල්ලම් කරලා මානසිකව වෙහෙසක හිටියද කියලා හිතෙනවා මේ තරගාවලිය. හැබැයි ඉතින් මේ කිසිම දෙයක් මේ පරාජයට නිදහසට කරුණු නම් නෙමෙයි. මගේ ක්‍රිකට් ජීවිතේ වැඩියෙන්ම දැනුණු පරාජය තමයි මේ. තරගෙට ලැබුණු තනතිල්ල නම් අවුලක් නැහැ කියලා තමයි දකුණු අප්‍රිකා නායකයා කියන්නේ. ඇත්තටම මේක හොඳ තනතිල්ලක්. කණ්ඩායම් දෙකම තරගාවලි පුරාම ලකුණු අතරට ආවේ නැහැ. ඒක තනතිල්ලේ වරදක් නිසා වුණු දෙයක් නෙමෙයි. හොඳ ලකුණු සම්බන්ධතාවයක් දැක්කේ තරගාවලියේ අවසන් දවසේ. ඒ දෙන්නා සෙල්ලම් කරපු විදිහට සෙල්ලම් කළා නම් අපිට පරාද වෙන්නේ නැතුව ඉන්න තිබුණා. මම ඉනිම් දෙකෙන් බැට් කරද්දී මට අපහසුයක් දැනුනේ නැහැ. පළවෙනි දවස් දෙකේ වැටුණ කඩලු 30න් ගොඩක් ඒවා පන්දු යවන්නන්ගේ හැකියාව නිසා ලබාගත් කඩලු නෙමෙයි. තනතිල්ල අවුල් කියලා ඔළුවෙන් හදාගෙන බැට් කරන්න ගිහින් නැති වුණු කඩලු. තමන්ගේ කඩලු පන්දු යවන්නෙක්ට ලෙහෙසියෙන් දෙන්න දකුණු අප්‍රිකාවේ ප්‍රතිකරු සූදානම් නැති වුණත් මේ තරගාවලියේ ප්‍රතිකරු දැවිගේ විදිය බලද්දී ඒවා ගොඩක් අවාසනාවන්ත දැවියම් කියලා තමයි ෆැෆ් කියන්නේ. පන්දු යවන්නන්ට ලෙහෙසියෙන් කඩුල්ලක් දෙන්න අපි සූදානම් නැහැ. පසුගිය කාලේ බැලුවම අපේ කඩලු දවා ගන්න පන්දු යවන්නන්ට ලෙහෙසි වෙලා නැහැ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ හැකියාව ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ තරමේ දරුණු විදියට යාලා ඉස්සරහ අපි කඩා වැටෙන්න ඕන කියලා නම් මම හිතන්නේ නැහැ. අපේ ප්‍රතිකරු බැලුවම හොඳ මට්ටමේ හිටියා. හැබැයි අපේ දැවියම් බැලුවම ඒවා 99% soft dismissal. අධ්‍යක්ෂ මැතින් ඉහළ තැනකින් දකුණු අප්‍රිකා ප්‍රතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාව එක්ක තරගාවලියේ සාර්ථක වෙන්නේ නායක ඩුප්ලෙසි, කඩුල් රකින ක්වින්ටින් ඩී කොක් විතරයි. ඩී නෙල්ගා, හසීම් අම්ලා වගේ ඉහළ මට්ටමේ නමක් දිනාගත් ප්‍රතිකරුව තරගාවලියේ අසාර්ථක වෙනවා. ඒකෙන් නායකයා කියන්නේ මෙහෙම කතාවක්. අපේ මුල් පෙළ ගත්තම අධ්‍යක්ෂ මැතින් ඉහළ ක්‍රීඩකයෝ ඉන්නවා. මේ තරගාවලිය හොඳට නොකලට එල්ගා කියන්නේ අම්ලා කියන්නේ අති දක්ෂ ක්‍රීඩකයෝ. ඒ වගේ ක්‍රීඩකයන්ට ආදේශක ඕන කියලා කියනවා නම් මම කියන්නේ පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. තරගාවලියකින් හරි දෙකකින් හරි ක්‍රීඩකෙක් ගැන තීරණය කරන්න බෑ කියලා. එයාලා අපිට කාලයක් තිස්සේ ලොකු සේවයක් කරලා තියෙනවා. ඒ වගේම හැම ක්‍රීඩකයන් බලන්නේ කණ්ඩායම දිනවන්න. අවසනාවට සමහර වෙලාවට ක්‍රීඩකයෝ අසාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක ප්‍රවීණ ක්‍රීඩකයෝ වෙනුවට අලුත් ක්‍රීඩකයෝ කණ්ඩායමට එන්න ඕන කියලා කියන අයට පිළිතුරක් දක්වන අප්‍රිකා නායකයා දීලා තියෙනවා. මමත් කියනවා තරුණ දක්ෂ කණ්ඩායමට එන්න ඕන කියලා. ඒ එන්නේ ගොඩක් වෙලාවට පළුම් පෙළ දක්ෂතා පෙන්නලානේ. පළුම් පෙළ තරු විදියට දක්වන අප්‍රිකා කණ්ඩායමට එන්න බලාගෙන ඉන්න ඩී බ්‍රයන් හමාසා වගේ අය බැලුවොත් දක්ෂතාවය ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාලගේ පළුම් පෙළ දක්ෂතාව බැලුවොත් තාමත් ඉන්නේ එල්ගා අම්ලා වගේම මටත් පස්සෙන්. අනිත් එක පළුම් පෙළ ක්‍රිකට් වලයි ටෙස්ට් ක්‍රිකට් වලයි වෙනසක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ වෙනස්කම් කරනවා නම් කරන්න ඕන ගොඩක් හිතලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.